තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරින. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. තණ්හාව දුරු කරන්නේ දුක්ඛ සමුදය කතා කරද්දී කාම තණ්හා භව තණ්හා විරහ තණ්හා කියනවා. ඉතන කතා කරන කාම තණ්හාව කියන එක අර ලෝකයක් ඇති වෙච්ච තැනදී ඒකට තියෙන තණ්හාව දුරු කරනවා කියන තර විතරක් ලබු කරන්නේ නැහැ. බෑ බෑ. ඒකට බෑ. ඒ කියන්නේ තණ්හාවේ කෘත්‍ය කතා කරනකොට සම්පූර්ණ යථාර්ථවාදීව කතා කරන්නේ තුකේ හැදෙන හැටි. අතන අපි කතා කරේ ධර්මයේ මට්ටමින් නෙමෙයි, දැන් ලෝක විමුක්තියක් හොයන අයගේ මට්ටමින් කතාම සාමාන්‍ය කියන්නේ දර්ශනයක් කියන කාරණාව නැතුව ලෝකේ ලැබෙන වස්තුව කෙරෙහි ඇලීම ගැටීම දුරු කරන්න ඕනේනේ. යථාර්ථවාදී වෙන කෙනාට ඒ කාරණාව දුරු වෙනවා. කියන්නේ ඇත්ත දකිනකොට දුරු වෙනවා. එහෙම නැති තැනදී ලෝකයේ මට්ටමින් අපි රාගය ආවම රාගයක ඉන්නවනම් දේශය ආවම දේශයක ඉන්නවනම් එතකොට ඒකත් එක්ක ලැබෙන කාරණා තුල තරහයි රාගයයි දුරු කරන්න ඕන. සංකල්පමය වශයෙන් දුරු කිරීම. අවධාරණය කිරීමත් මෙයම සත්‍ය කියලා පිළිගන්නයි. මෙයම කිව්වොත් අනිත්‍ය ප්‍රතික්ෂේප කරනවා කියන්නේ, නමුත් අපිට යම් දෙයක් ඇහිද්දී ඒක සත්‍යයක් තියෙනවා. සත්‍යයක් තියෙනවා කියන්නේ හිතන්න යමක් තියෙනවා කියන කාරණාවත් එක්ක කොහොමද තියා හිතන්න යනවා. දැන් අතන කියන්නේ එකක ලැබගෙන ඉන්නවා. දැන් ඒවට එතනින් එහා කරන්න එකක් නැහැ. එහෙම වෙන්නේ නැහැ. කියන්නේ එතනින් එහා කරන්න එකක් නැහැ අපිට. කියන්නේ මේ හරිද, මේ කාරණාව හරිද? මම උදාහරණයක් හිට ගත්තොත් එහෙම ප්‍රාණඝාතය නොකිරීම කුසලයක්. දැන් එතනින් හිතන්න යමක් නැහැ. එතකොට එතනින් හිතන්න එකක් නැහැ. දැන් ඒක ඇත්තයි. ඒ ඇත්තල ඉන්නවා. ප්‍රාණඝාතය නොකිරීම කුසලයක් කියන කාරණාවත් එක්ක ලෝකේ ඉන්නවා. ඒක ඉදමෙ සත්‍ය. සන්නාසයේ දේශනාන කෙනෙක් හිටවත් දැන් සන්නාසී ඉතරයි හරි ධර්මයක් කියන්නේ. එහෙනම් සන්නාසයේ දේශනා ඉතරයි අහන්නේ. ඒ වගේ තැනකට આવොත් එතන මොනවයි තත්ත්වය තමයි? නෑ, එතනදී කියන කාරණාවේ තියෙන හිතන්න යමක් දෙනවා කියන කාරණාව එක්කනේ. යමක් ලැක ගන්න දැන් හිතන්න යමක් දෙනවා නම් දැන් සූත්‍රේම තියෙනවානේ අන්‍ය ශාස්ත්‍රවරු හොයන්නේ නැහැ කියලා. මේ සෝතපන්න වෙච්ච කෙනෙක් අනි ශාස්ත්‍රවර පස්සේ යන්නේ නැහැ කියලා. එතකොට නම් අර අර තරකයට එක් ගත්තට පස්සේ නම් එතන දිදමු සත්‍යං කියලා යන්න වෙනවා. ඔව්. නමුත් එතන කියවෙන්නේ අනි ශාස්ත්‍රවර හොයන්නේ නැහැ කියලා. එතකොට වෙන එකට යන්නේ නැහැ. අරක විතරයි ධර්මයේ කියලා කියන්නේ. ඒ පෙන්නන ධර්මයේ තුල ලැබ ගන්න එකක් නැහැ. දැන් පිටමක හිතන් දෙකක් තියෙනවා නම් ආය වෙන එකට යන්නේ ඇයි? ඔව්, හිතන් දෙකක් තියෙනවා නම් යන්න ඕනේ. ලැබගෙන ඉන්න කෙනා නිකන් ඇට්ටකුණා වෙලා ඉන්නේ. නැත්නම් එකට කියන්න තියෙන්නේ මේ
නිකන් ඔහේ ඉන්නේ. එතකොට යාට ඒව හොයන්න අවශ්‍යතාවයක් තියෙනවා. කරන්න යමක් තියෙනවා නම් අපිටම බුදුරණන් වහන්සේගේ ධර්මයක් අහදි කරන්න යමක් තියෙනවා. ඒ කාගවත් හොයන්නේ මොකටද? කරන්න යමක් නැති තැනදි තමයි හොයන්න තියෙන්නේ. පරිත්‍රාජික කියලා කියන්නේ අර නිකන් ඔහේ විභාගات යන එක නේ අර තැනක ඉඳලා ඒක එතන කරන්න දෙයක් නැති තැන යන එක අන්න ඒකයි සරණ කරන්නේ එහෙනම් පටයි කියන්නේ තද ගතිය නැගිටින ඒ විදිහට ප්‍රකට වෙනකොට සීතල හරි ඒ වගේ විදියක් ගත්තම ඒක ප්‍රකට වීම කියන කාරණාව ගතිය හැටියට ගත්තම දැන ගැනීමක් කියන එකක් තමයි එදිලා තියෙන්නේ. නැත්නම් දැනීමක් කියන එකක් නෙවෙයි සුදු. එතකොට ඊළඟට සපෝදුක කියන කාරණා බලපුවාම එතනත් විඳවීමක් තියෙනවා. විඳවීම කියන කාරණාවක් තමයි එතකොට දැන් නැත්නම් තද ගතිය වගේ එකක් ගත්තම එතනත් තියෙන්නේ යම් සිද්ධියක් කියන කාරණාවක්. කතා කරන්න පුළුවන් ඊළඟ සපදුක උපේක්ෂාව කියන සපදුක දුක්ඛ සුඛ කියන කාරණා වෙනත් ඉදිරිම කියන කාරණාත් එක බලද්දී එතනත් මේ යම් සිද්ධියක් වෙන හොයන්න ගත්තා. එතකොට ওই දෙකේම සිද්ධිය එක්ක යම් සිදුවීමක් කියලා අපිට ඒ වගේ තැනකට එන්න පුළුවන්. එතකොට එතන සිදුවීමක් කියන කාරණාවක් එක්ක අපිට දැන් එතන ක්‍රියාවක් කියන එකක් එක්ක හරි වෙනත් අපිට තේරෙන විදිහ මේ සංස්කාර කියලා අපි එතන ඒ වගේ සකස් වීමක් කියන කාරණාවක් ගත්තා. ඒ එකතුන අපිට ඒ සංස්කාර කියන කාරණාත් එක්ක එහෙම ලැබ ගන්න හරි පිළිගන්න හරි ඕන. ඒ කියන්නේ ඒ වගේ ඇත්තක් වෙනවා. එතකොට සංස්කාරයේ ලක්ෂණ අනිත්‍ය දුක්ඛනාත් කියන්නේ එතන ඇසේ ලක්ෂණයද කියලා ප්‍රශ්නයක් ඇහුවොත් දැන් ඇස කියන කාරණාව වෙදෙන්නේ දැන් පටවි තද ගතිය කියන කාරණාව එකක් කතා කරගුවා එතන විදීමක් එක්ක එතන අදුක්කම සුත ඒ පැත්ත කතා කරලා විදීමක් එක්ක හැබැයි ඇස කතා කරද්දී එහෙම කතා කරන්න බෑ. එතකොට ඇස එහෙම වෙදෙනවා කියලා ආයුධයකව කතා කරන්න යන එකත් ඒක නිකන් සංකල්පයකට යන පැත්තක් වෙදී. එතකොට අර පැත්තෙන් ඒකම සිදුවීම කියන කාරණාවට ගියොත් ඒක සිදුවීම කියලා එකක් නම් කරලා නිකන් කිව්වට ඒ සංස්කාරයක් කියන ගන්නේ. හැබැයි ඒකේ ලක්ෂණ හැටියට අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන කාරණාව සාමාන්‍ය විදිහට යම් ගෝචරත්වයක් ඇටියට කතා කරන්න පුළුවන්. එතකොට නමුත් දැන් දැක්මස් මත කියලා දැන් වල අනිත්‍ය කියන කාරණාවත් චක්කුන් අනිත්‍යන් කියලා නැත්නම් රූපන් අනිත්‍යන් කියලා අනිත්‍ය දුක්ඛ අනාත්ම විග්‍රහ කරනවා. එතකොට අපි ඒක කොහොමද ගන්නව සම්ද කියන්නේ. දැන් ඇස කියන කොටත් පෙනීම දැන් කතා කරන්න බෑ. එතකොට ඒක සංස්කාරයක් ඇටියද? ඔව්. ඒක සංස්කාරයක් ඇටියද? එතකොට දැන් සපදුක දුක්ඛ සහරි තද ගතිය ඒ වගේ ප්‍රකට වීමක් කියන කාරණාවක් සතියක් ඇටියට වගේ බැලුවා. එතන සන්නත යම් කියන්නේ කෙලින්ම අපිට අනිත්‍ය කියන කාරණාවට කෙලින්ම යන්න බෑ. එතකොට අපිට යම් සිද්ධියක් ඒ වගේ පැත්තකින් ගිහිල්ලා අපි ගෝචරත්වය හොයලා ඒ වගේ විග්‍රහයක් තියෙනවා. ඇස කියන කාරණාව ගත්තම ඒක තමයි ඒක ප්‍රඥාවෙන් දැකීමක්. දැන් පෙනීමේ සිද්ධියේ එදීමේදී ප්‍රඥාවෙන් දැකීමක් විතරයි. අදකින් ලෝකේ කතා කරනකොට පේනවා එන්නේ සම්පූර්ණයෙන් අදකින් ලෝකේන සක්කායක් කතා කරන්න ඕනේ. සක්කාය කියන එක පෙන්වන්නේ සම්පූර්ණයෙන්ම එදින කාරණාවක් එක්ක. රස කියන කාරණාව යෙදීමකට දුන්න නිර්වචනයක්. කියන්නේ දැන් යෙදිලා ඉන්නේ පෙනීමක් එක්කන ඒ පෙනීමට දුන්න නිර්වචනයක් තමයි පෙනීමේ සිදුවීම සිදුවෙන්නේ ඇස රූප කියන කාරණාවත් එක්ක. එතකොට ඒ එක ඇතරම මේ දැන් අපි ධර්මයේ පැත්තකින් තියලා
ලෝකේ මට්ටමින් කතා කරන්න ගියත් මේ පේනවා කියන කාරණාවට අපට කල්පනාවක් නෑ හැ කියන්නේ. රූපේ කියන එක නම් රූපේ කියන එක දෙයක් හිත කල්ප දාන්න පුළුවන්. වස්තුත්වයක් හැටියට රූපේ නෙමෙයි. නමුත් ඇහැ කියන එක කල්පනාවක් නේ. මේ මේ කාරණාවෙන් පේන්න එකක් පෙනීමක් තියෙනවා. ඒ නිසා එකට ඇහැ කියනවා. ඇහැ කියන එක කල්පනාවක්. එතකොට අතන ප්‍රඥාව. වැටහිමක් කියනකොට. එතකොට ඇහැ කියන කාරණාවත් පෙනීමේ කෘත්‍යයක් ඉස්මතු කිරීමේ සිද්ධියක් එක්ක තමයි දැන් බාහියට කියන දිත්තේ දිට්ඨමත්තම් භවිෂ්‍යති කියලා. එතකොට දැකීම අන්න ඒ එතනදී ඇහැ කියන කාරණාවක් කියන්නේ නැහැ. මේ දැකීම ඇසීම දැනීම කියන කාරණාවේ ක්‍රියාවේ සිදුවන විදිහ තමයි ඇහෙන් තමයි පේන්නේ. දැන් අර ද්වේ සූත්‍රයේදී වෙන දුති ද්වේ සූත්‍රයේදී පෙන්නන්නේ ඇස අනිත්‍යයි චලංචේ වයංච. කියන්නේ මේ කතාව කියනකොටම ඇස කියන කතාව කියනකොටම ඇසට බහුවේ ස්වභාවයක යන්න ඉඩක් නැති වෙලා තියෙනවා. රූපත් අනිත්‍යයි. එහෙනම් ඒ දැන් අධ්‍යක්ින් ලෝකේ තමයි විඥානය පහළ වීම කියන එක. ඒසොට ඒක කෙසේ නම් නිත්‍යවන්නේද? දැන් ඇහැ ගැන හොයාගෙන යනකොට ඒ හොයාගෙන යෑමේදී කියන අපි හරියට සත්‍යවාදී වෙනවනම් දැන් ක්‍රියාවක්ම හම්බෙන්න අවශ්‍යතාවයක් නැහැ. සත්‍යවාදී වෙනවනම් අපි දැන් ගෝචර අපේ දැන් ගෝචරත්වයේ නැත්නම් අපි දැන් යෙදිලා ඉන්න කාරණාව මොකද්ද කියලා හොයන්න යමු වෙනවා. ඇහැ කියන්නේ මොකද්ද? දැන් අපි දන්නවා මේ ලෝකේ මේ පේන ඕන කෙනෙක් දන්නවා ඇහෙන් ඇහැක් කියන එකක් තියෙනවා කියලා. හැබැයි සංකල්පය. එතකොට එහෙනම් එයා සත්‍යවාදී වෙනවා නම් ඇහැ කියන්නේ මොකද්ද කියලා හොයන්න යනවා. එතකොට යාට ඒ අවස්ථාවේදී හෙවීමේ කෘත්‍යයේදී කොහොමද සක්කායකයක් තමයි ඉදලා තියෙන්නේ. මොන කාරණාවකෝ සක්කාය ඉදලා. ඒක සක්කාය ස්වභාවය තමයි හොයන්නේ. ඒකෙන්තර සවැත් නුඹන් එකේ මොනද පොඩ්ඩක් කියනයි කියල. ධාතු කියන්නේ දැන ගැනීම එක්ක තියෙන. දැන් ධාතු කියලා විස්තර කරන්න තියෙන විද්‍යාත්මක බංග සූත්‍රයේදී දැන ගැනීම එක්ක කියලා විග්‍රහයක් කරනවා. ඇස කියන කියද්දී ඉතර වීම කියලා කතා කරනවා. එතකොට ඒ එතන අර ඒ දෙකේ වෙනස්කම. එතකොට අර ගතියක් ප්‍රකට වෙලානේ. ධාතු කියනකොට ගතියක් ප්‍රකට වෙලානේ. දැන් අතන කියන්නේ ඇස කියන කාරණාව කතා කරනකොට අර උපාදානීය කියන කාරණාවට වඩා දැන් අපි ගත්තා ඊයේ කතා කරපු පෙරද කතා කරපු ලෝක සූත්‍රයේ ඇස රූප ඇතිතන කියලානේ ওই කරුණ ටිකනේ කියන්නේ. ධර්ම ස්වභාවය යථාර්ථවාදී වෙනකොට කියන්නේ යථාර්ථවාදී වෙනකොට ඊතර වීමක් තියෙනවා. ඕනෙම ධර්ම ස්වභාවය. දැන් අපි ගත්තා විඥානීය ඕනෙම ධර්ම සභාවක තහත්වද නතර කිමු. නමුත් අපේ අධ්‍යක්ෂින් ලෝකයේත් එක්ක අර කතා කරන්න පුළුවන්කමක් තියෙනවනේ. දැන් පටවි කියලා කියනකොට අධ්‍යක්ෂින් ලෝක තද ගතියක්. ඒතර අධ්‍යක්ෂින් ලෝකය. ඒතර එතකොට එහෙනම් ඒකේ තහත්වද වුණා නම් ඒක ඊතර වීම. නමුත් අපට අර ලෝකයේ තුළ විග්‍රහ කරනකොට අපට ඒකේ තියෙන පැහැදිලි කරගන්න ක්‍රම ටික. ඇහැ කියලා කතා කරනකොට තනියම ඇහැ කියන එකේදී ඇත්තම ඒ කතාව ඒ කියන්නේ ඊතර වීමක් කියන එක හැරෙන්න වෙන කතා කරන්න දෙයක් නැහැ. හැබැයි ඇහැ බව කියන එක ඉස්මතු වෙන දැන ගැනීමක් එක්කනේ. එතකොට එහෙනම් ඒක හොයන්න තියෙනවා. දැන් ඒ කියන්නේ බාහ්‍ය සූත්‍රයේදී පැහැදිලි කරන්නේ ditthi dittamatta ඒ කියන්නේ ඒක එච්චරටම මේ ගැඹුරු හික්මීමක්. එතකොට දැන් තේරෙනවා. ධාතු මන සූත්‍රයේදී දානවා ධාතු හය පසහිතන අපේ සූන පරිචාරකදී එතකොට ඒ කියන්නේ පැති තුනකින් කතා කරාට ඒ පැති තුන කියන කාරණාව පුද්ගලත්වයේ කියන කාරණාව යෙදෙනවා. ඔව්. ධාතු හැටි කතා කරත් ආතන් හැටි කතා කරත්. හ්ම්. එතකොට එතන කියන්නේ
ලෝකයක් කියලා ගත්තම ලෝකේ අඥානකමක් එක්ක ඉන්න තැනක ඉඳලා යථාර්ථවාදී වෙන විදිහක් වගේ බාහිර සූත්‍රයේ අනක් ගැන කියවෙන්නේ නැහැ කියලා නේද? සමහරවිට බාහිර ක්‍රියාවක් කියන්නේ හොයන එක. කල්සනක මම කවුරුතේ අර රූල් ටිකේ තියන්නේ අර බාහිර වෙන විග්‍රහයක් වගේ නේ. පස්සේ අර රූප වෙන සංඥා සංකාර වලට අපි බාහිර ක්‍රියාවක් දැන් ලැබෙනවා කියන එක වර්ධනතර වෙන්නේ නැත්තම් විචක්ෂණයකට පාදක කරගන්න ඒක මොකද්ද කියලා හොයන කාරණාව අපි හොයන්න යොමු වෙනකොට විචක්ෂණයක් තමයි ප්‍රකට වෙන්නේ. ඒක උදව් වෙනවා අපිට කොහොමද ඒක හොයන්න යන තැන ඒක. ඒක අපි අත්දැකීමකට හම්බෙච්ච එකක් ඉන්න අපි ආධ්‍යාත්මික පැත්තට කරගල ඉන්න විචක්ෂණේ වැඩිනවා. මේ ගාන හදන එකෙන් උනත් කඩුවට එන්නේ ඒ වගේ කටයුතු. ඒක කොහොමද බැලුවත් ආධ්‍යාත්මිකට අදාළ නැහැ නේද? අලුව ගත්තා. ධාතු කතා කරන තැනදී චිත්තං විරාජේති කියලා කතා කරනවා. එතකොට සරලකන විභංගිකයේදී ධාතුනකෝචර කියන තැනත් එක්ක යථාර්ථවාදීව කතා කරනවා. යථාර්ථවාදීව කතා කරනවා. ඒක සදහක් නැතිවෙනවා. එතකොට ඔය දෙකේම එකතන බැලුවොත් පොඩගතියක් කියන එකත් ඒකත් ලෝකයක් දක්වන දව කරන්න පුළුවන් එක. පොට්ටන දවන ප්‍රචාර කිව්වත් ඒකත් සබදුක කියන කාරණාවත් එක්ක දකින දෙයක් කර හැදේ කර මුල් කරගෙන ලෝකය කියන කාරණාව කියන්නේ පැති දෙයක් වුණාට සමාන බවක් තියෙනවා තමයි. එතකොට අතනදී චිත්තං විරාජේති කියන කාරණාව ඒ කියන්නේ එතන දහම්පරියත් එක්ක තියෙන්නේ මුත්තර එතන පටවි ධාතු කියන කාරණාව අර සංකලන කරගත්තම උපාදින්නම් කියලා පෙන්වලා එතනදී කතා කරන එකේ කියන්නේ වෙනස්කමක් මොකක්ද කියන්නේ තියෙන ඉතේකින් අයින් වෙනවා කියන කාරණාවක් එදෙනවා. ඒකට අර ධාතු බවක් හරි ඒවලේ එකට ඉන්න ඉඩක් නැහැ. එතකොට අතනදී යථාර්ථවාදීම කියන්නේ ක්‍රමයක් කියලා පෙන්වන්නේ නැහැ. නමුත් එතනත් සබ්බ දුක්ඛ හරි අදුක්ඛම දුක්ඛ හරි මොකක් හරි ඒ විදිහට යදමු. ඒක ඒ බවක ඉන්න ඉඩක් නැහැ හොයන්න ගත්තා. එතකොට ඒ මූලිකවම හිතන්න ගන්න තැනදී දැන් ඒ ඒකත් එක්කනේ හිතීම හෝ ලෝකය හෝ කියන කාරණාව තියෙන හිත කියන කාරණාව තියෙන. එතකොට ඒකෙන් ඉක්මවීම කියන ඒ කියන්නේ චිත්තං විරාජයති කියලා කතා කරන්නේ නම් මේ ධාතු කියලා කියන තද ගතිය කියන කාරණාවෙන් ඉක්මවීමත් එක්ක හිත කියන කාරණාවක් එක්ක කතා කරන්න බෑ කියන ඒ වගේ අදහස් දෙකෙන් කතා කරනවා. ඒ හිත කියන එක දැන් ඒක ලෝකයට දැන් ලොකු සතියට කියනවා. එතකොට නමුත් ප්‍රතිපදාව කියන කාරණාව තමයි එතනින් එහාට කතා කරන්නේ ඒ වගේ. ලෝකේ කියන කාරණාව ලෝකය එදීම කියන කාරණාව එතනින් එහාට කතා කරන්න බෑ වගේ අදහසක් තියෙනවා දෙක. සංකල්පය කියන එක ඇත්තක් වීමයි අනාත්මය කියන කාරණාවයි. එතන සංකල්පය කියන කාරණාවත් එක්ක ඉදෙන එකයි අනාත්මය කියන කාරණාවයි ගැන ඒ විදිහට බලපුවාම ගන්නද දැන් සංකල්පය කියන එක මොකක් කියන්නේ ගොඩක් වෙලාවට සාපේක්ෂවක් කියේ දෙනවනේ. එතකොට අනාත්මය කියලා යථාර්ථවාදී වීම ධර්මයේ තුල විග්‍රහණයකේ සාපේක්ෂව කතා කරන්න ගිය ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අර
මැනීම කියන කාරණාවක් එක මොන විදිහකින්වත් කතා කරන්නත් බෑ. ඔව්. එතකොට ලෝකය කියන කාරණාව මොන විදිහට බෙදලා ගන්න කියත් අපිට සංකල්පික මොන්න බෑනේ. ඔව්. කියන මොන විදිහකට පදාර්ථය හැටියට බෙදුවා මොන විදිහට බෙදුවා. එතකොට දැන් අපි දැන් එහෙම එහෙනම් එහෙම විග්‍රහයක් අපිට එන්නේ සංකල්පයකට නම් ධර්මයේ යථාර්ථවාදී බව අනාත්මය කියලා විග්‍රහ කරනවා නම් එහෙනම් අපි කියන්නේ මොන විදිහකට හරි භෞතික කියන කාරණාව හරි තාක්ෂණයේ කියන කාරණාව හරි මොන විදිහකට කතා කරන්න ගියා මේ ආපහු අපිට අර සිවුම් බවක් එදෙනවා හැබැයි සිවුම් බව කියන්නේ මැනීම කියන කාරණාව සිවුම් වීමක් විතරනේ. ඕ කියන්නේ මොනවා හරි මෙම් දන්න සිවුම් වීමක් විතරයි. ඕ එතකොට මේ සංකල්පය එතකොට අනාත්මය කියන කාරණාව පැත්තට සංකල්පය කියන කාරණාව යථාර්ථ වීම කියලා කිව්වොත් එතන ඒ වගේ මොනවාද අදහසක්ද කියන්නේ සංකල්පය කියන එක. හරි සංකල්ප තත්ත්වවාදී වීමක් කියන එකත් ප්‍රශ්නයක් නැහැ. දැන් සංකල්පය යථාර්ථවාදී වීමේදී සංකල්පයක් එන්න බෑනේ. දැන් අපි අර හැම වෙලේම මේ නිරීක්ෂකයි කොහේ හරි ඉඳලා කරන විග්‍රහයක් එක්ක යනකොටම ප්‍රශ්නේ තියෙනවා. දැන් අනාත්මය කියන කාරණාපවාද විග්‍රහ කරන්නේ මගේ වසඟේ පවත්වන්න බෑ හරි මොනවා හරි හොම කාරණාවක් කියන්නේ එතන නිරීක්ෂකෙක් ඉන්නවනේ. එතකොට නිරීක්ෂකෙක් ඉන්නවනම් බුදුරන් වහන්සේගේ ධර්මයේ නෙමේ තියෙන්නේ. කොහෙන් හරි නිගමනයක් තියෙනවා. ඒ කියන්නේ නිරීක්ෂකයාට නිගමනයක් තියෙනවා මේකට ආස කරන්න ඕනේ. මේක මට ඕන විදිහට පවත්වන්න ඕනේ. නිරීක්ෂකයාට නිගමනයක්. එතකොට එහෙනම් එතන අර සැබෑම ආත්ම කියන්නේ වේදයේ උගන්නන ආත්ම තමයි විමුක්තිය වෙන්නේ. හැබැයි සංකල්පය නැත්තම් දැන් අපි ගත්තොත් උන්න බ්‍රාහ්මණ සූත්‍රයේ ක්‍රමය අනුව අසකනාහි දිවකයි මිසල පිළිසරණ මනසනේ මනසින් භුක්ති විඳීමක් තියෙනවා. එතන මනසින් භුක්ති විඳීමක් තියෙනවා කියන කාරණාව දැක්කනම් ඒක එක ක්‍රමයක්. හැබැයි අසකනාහි දිවකය කියන කාරණාව ඒ විදිහට මේ හේතු ස්වභාවයෙන් අතහත්වා දෙනවා නම් සංකල්පයට යන්න ඕනේ නෑ නේ අපෝ. එතකොට දැන් සංකල්පයට නොයෑම තමයි සම්පූර්ණයෙන් ඉන්නේ. දැන් අපි ගත්තොත් සංකල්පයක් විතරක් ලෝකේ වෙනවා. ඒ කියන්නේ අසකරණා සිරිවකය කියන කතාවක් කතා වෙන්නේ නැතුව සංකල්පයක් විතරක් ලෝකේ වෙනවා. ඒක මේ උන්නා බ්‍රාහ්මණයේ සූත්‍රයේ උන්නා බ්‍රාහ්මණයේ ක්‍රමයට හරි ලෝකේ සංකල්පයක් විතරයි. එතකොට එහෙම වුණොත් ලෝකේ සංකල්පයක් විතරයි කියලා කියන්න ගියාම එහෙනම් අපට කිසි විදියකින් ඇසකරණා සිරිව කයක යථාර්ථයක් දකිනවා කියන කතාව කතා කරන්න බැරිය. ඇසකරණා සිරිව කය යථාර්ථයක් කතා කරනකොට අර කියන්නේ සංකල්පයක් කියන එක අපට දැන් සංකල්ප යථාර්ථයක් දකිනවා කියනකොට සංකල්පය ඇත්තක් වෙලා තියෙනවා. ඇත්තක් වෙච්ච සංකල්පය තමයි වැරදි වෙන්නේ. ඇත්තක් වෙච්ච සංකල්පේ වැරදි වෙනවා. එතකොට එතනින් අහප උච්චේදර යනවා. ඒ ඇත්තක් වෙච්ච සංකල්පේනේ වැරදි වෙන්නේ. හැබැයි ඇස හේතහරතේ වුව සංකල්පත හරතේ වුවත් ඇත්තක් කොන ඇස හෝ ඇත්තක් කොන සංකල්පයක් නොයදෙනකොට කතාව ඉවරයි. අන්න ඒක නාත්මි වෙන්නේ. තේරුණාද? දැන් අපි සංකල්පයක් යෙදුණා. සංකල්පයක් යෙදුනොත් යෙදීම කියන එකයි යෙදීම සංකල්පයක් කියන එක. එතකොට සංකල්පයක් යෙදුනොත් අපිට යෙදිච්ච සංකල්පයේ ඇත්තෝ එහෙම පැත්තකට යන්නත් පුළුවන්. ඊළඟට සංකල්පයක් යෙදුනට පස්සේ ඒ සංකල්පය කියන කාරණා විමසන්න ඒ මොකක් හරි පැත්තකට යන්නත් පුළුවන්. එහෙම පැති දෙකක් තියෙනවා. එතකොට අර සංකල්පය යථාර්ථවාදී වීම කියන කාරණාව එදීම සංකල්පයක් කියන තැනින් වගේ ඔව් ඒක තමයි. එතකොට ඒ සංකල්පේ හොයන්න වෙනවනේ. ඇස එදීම ඇස වගේ එදීම සංකල්ප හොයන්න වෙනවා.
එතකොට ඒක වෙනකොට අපෝ ඉදිච්ච සංකල්පයට ඇත්තක් හම්බෙන්නේ අන්න ඒක තමයි අනාත්ම වෙන්නේ එතකොට එතන විග්‍රහ ඒ කියන්නේ සංකල්ප වැරදි නෙමෙයි සංකල්ප වැරදි කියන්නේ හරි සංකල්පයක් ආවනේ එතකොට සංකල්ප වැරදි කියන එක නෙමෙයි ඇත්ත සංකල්පයේ යෙදීම කියන කාරණාවේ යථාර්ථවාදිනකොට සංකල්පයේ යෙදීමම අර්ථෝන්‍ය වෙලා අන්න ඒක තමයි ඒ කියන්නේ විග්‍රහයක් එදින්න තියෙන එක අන්න අනාත්මය සහ අකාලික බව කියන දෙක මුතෙන් අන්තර්ගතයි අනාත්මය කියන එකත් කාලික බව නෑ කියන කාරණාව එතකොට සම්මත දැන් නම් කරන ස්වરૂප කියලා කතා කරන සාමාන්‍ය කියන්නේ වාචික විවහාරක අර්ථය ගත්තොත් නම් කරන ස්වરૂප කියන කාරණාවයි දැන් අපිට එහෙන් දැක්කම වස්තුත්වයක් කියන කාරණාව හරි කණේ සද්දයක් ඇහුණම ඒත් අපිට වස්තුත්වයක් කියන එකක් නේ ඉදිරියට ඉන්නේ දැන් කුරුල්ලෙක් කෑ ගන්න කුරුල්ලා කියන කාරණාවක් එක්ක තියෙන දෙකින් කියන කතාව නියන්නේ එතකොට දැන් නම් කරන ස්වરૂපයක් කියලා කියන එකේ සාමාන්‍යයෙන් අර්ථය බැලුවොත් ඒකයි සංකල්පයයි කියන නම් කරන ස්වરૂපය සහ සංකල්පය කියන කාරණාව ගත්තම සාමාන්‍යයෙන් එක වගේ අදහසක්ද නම් කරන ස්වરૂපය කියන කාරණාවේදී එතන හේතු දැන් දෙකක ප්‍රවත්මක් කිස්මතු වෙනවා එතනම හේතුඵල ධමයක් කතාවකට යන්න ඉඩක් තියෙනවා සංකල්පිකුණට ඒකාන්තවකට ගිහිල්ලා තියෙනවා නාම රූප කියනකොට එතන ඒකාන්ත බවකට යන්න ඉඩ නැති වෙනවා දැන් අර ගාථාවේ තියෙන අනත්තනි අත්තමානින් නිමිත්තන් නාම රූපස්මි ඉදං සත්‍යන්ති මොඤ්ඤති කියලානේ නාම රූපේ රින්ගන එතකොට සංකල්පේ රින්ගන කියනට වඩා නාම රූපේ රින්ගන කියන කාරණාවට එතන යථාර්ථවාදී භාවය වැඩි සංකල්පයේ කියනට සංකල්පයට ඒකාන්ත බවක් කියලා තියෙනවා එහෙනම් ඒක තත් භාවයක් තියෙනවා නාම රූප කියනකොට කියපු කාරණාවට මේ ඒකාන්ත භාවයක් නේ දැන් සම්මත අපි යමක් නම් කරන්නේ නම් කරගන්නේ සහ සංකල්පයේ කියන කාරණාව මේ ඕකනේ අපේ සාමාන්‍ය ලෝකෙදී යම් ගෝචරත්වයක් තියෙනවනේ දැන් මේකට මුහුණ නම් කරලා තියෙනවා කියන සාමාන්‍ය තේරුම කැටියට ඊළඟට සංකල්පය කියන කාරණාවත් එක තමයි අපේ විවහාරේ ගොඩක් වෙලාවට තියෙන්නේ මේ එතකොට දැන් අපිට සංකල්පය කියන කාරණාව යථාර්ථවාදී නොවේ එතන ඉහට අර්ථාන්‍ය කිරීමක් කතා කරන්න බෑ එතකොට සාමාන්‍ය අපේ දැක්මකට අනුකූල වෙන සංකල්පය තියෙනවා. එතකොට අපිට යථාර්ථවාදී වීම කියදෙනවා. අපි හිතමුකෝ දැන් අනිත්‍ය දැක්ම වගේ එකක් කතා කරොත් එහෙම ඒක දැක්මක් හැටියට කතා කරා. එතකොට නමුත් අපේ සංකල්පය කියන කාරණාව තියෙන්නේ අපිට ආවේණික දැක්මක් එක්ක. ආවේණික දැක්ම කියන කාරණාව ලෝකේ ගෝචර වෙන විදිය නැත්නම් ලෝකෙට කියලා දෙන්න පුළුවන් විදිය තමයි ඒක සංකල්පය කියන්නේ. ඒ වගේ අදහසක් කීක තියෙනවද? එතකොට අපිට සංකල්පය කියන කාරණාව තුලින්ද කියන්නේ සංකල්පය දැක්මෙන් නම් සංකල්පය හටගන්නේ සංකල්පය කියන කාරණාව යථාර්ථවාදී වීමට යම් විවහාරෙන් කියලා දෙනවා යමක්. එතකොට ඒක තුලින්ද දැක්ම කාරණාව ඉක්මවන්න පුළුවන්. කියන්නේ අපිට දැක්ම ගෝචර නැත්තම් සංකල්පේ නෝ අම්ලස කියන්න යන කාරණාව හරි නැත්ත නැහැ. නමුත් අපට අර මේ දැක්ම හොයන්න යනකොට කියන්නේ සංකල්පයක් කියන එකක් ඇත්තයි කියලා ගන්න තු වෙනට ඕන. දැක්ම හොයන්න යනකොට දැක්ම හොයන්න යන්න තියෙන්නේ සංකල්පයක් එක තමයි. සංකල්පන තු යන්න බෑ. එතකොට ඒ සංකල්ප එක ගිහිල්ලා දැක්ම හොයන්න යන්න ඕනේ. හැබැයි ඒ හොයන්න පටන් ගන්නකොටම ඇත්ත හැවීම සංකල්පයකෙදීම කියනට වඩා ඇත්තෙදීම දැකීමක් කියන කාරණා. එතකොට ඒක හොයද්දී අර ඒ කියන්නේ අද්දකීන් ලෝකේ නැත්නම් ගෝචර ලෝකේ සංකල්පේ ගෝචර වෙලා නැහැ. ඒ කියන්නේ දැන් සත්‍යවාදී වෙන ලෝකේ එතකොට දැන් දැකීමක් කියන කාරණාව තමයි තියෙන්නේ. හැබැයි පිටින් ඉඳලා විග්‍රහ කරොත් එහෙම
දැකීමක් කියන කාරණාව කතා කරන්න ගිය සංකල්ප ලෝකයක. දැකීම හොයාගෙන යනකොට එයාගේ අත්දැකීම් ලෝකයේ එතන යාගේ වර්තමාන ගෝචරත්වය කියනකොට එතන සංකල්පය කියන එකට නෙමෙයි තියෙන්නේ. එයා දැන් කියන්නේ එයාගේ ලෝකයේ තුලින් එයා බලනකොට මේ ඇස කියන්නේ මොකද්ද? රූප කියන්නේ මොකද්ද? ඒක තමයි එයාගේ එයාගේ ප්‍රොසෙස්. ඒක එයාගේ මේ මේ විෂන් එක වෙන්නේ. හැබැයි එයා හැබැයි ගියේ තින්ද ඒ කියන්නේ මේ විෂන් එකට යන්නේ සංකල්පයක් කියන කාරණාව එක තමයි. තෝරනනද සංකල්පය කියන කාරණාව හිතමුකෝ ලෝකේ යම් කෙනෙක් යෙදෙන කරුණ සංකල්පය කියන එකට වඩා ඇත්තක් කියන එකනේ. එතකොට අපිට යම් විග්‍රහයකින් තමයි මේක සංකල්පයක් කියලා හිතෙන්නේ නැත්නම් අපිට ඇත්තක්මයි තියෙන්නේ. එතකොට ලැබිච්ච ඇත්ත ඇත්ත විමසන්න උත්සාහ කරන කෙනෙක් ලැබිච්ච ඇත්ත විමසනකොට අපිට ඇත්ත කියලා කාරණාවක් කියන්නේ ඇහෙන කාරණාව බාහිර කාරණාවක් වෙන්න පුළුවන්. එතකොට බාහිරින් ඇහෙන කාරණාව ධර්මය නම් බාහිරින් ඇහෙන කාරණාව මේ අපිට එතන යම් ඇත්තක් කියලා දෙයක් හම්බ වෙනවා. කියන්නේ යම් විදියකට අපි හිතන රටාවක් එක්ක අපේ කෝණයට කැමෙන්න මේකයි කියලා අපිට ලැබ ගන්න පුළුවන් කාරණාවක් නැහැ. එහෙම නැහැ කියලා හරි අපිට කියන්නේ ආපහු යම් ඇත්තක් කියන කාරණාවක් වෙන ලෝකේ යම් ඇත්තකුත් තියෙනවා එහෙන කාරණාවක් ඇත්තකුත් තියෙනවා. එතකොට දැන් අපිට සංකල්පය කියන එක ඉක්කෝ දැන් කාමයේ කාරණාවක් කතා කරන්නේ ඒ විදිහට සංකල්පීය පැත්තක් එක්කනේ. එතකොට කාම ඉක්ම වීමයි ඊටත් කාම ඉක්ම වීම බව අත්දකින්නේ කිනීමයි ධර්මයේ කියන කාරණාව කියද්දී ඇත්තක් හම්බ වෙලා ඒක ඇත්තක් ලබන කෙනෙක් ඉඳීමයි කියන කාරණාවත් එක්ක බලවොත් මේ දැන් රූප සද්ද ගන්ධ රස පහස කියන කාරණාව ඉක්මවුවොත් මනස කියන කාරණාව අරූපයක් කියලා කතා කරන්නේ. එතකොට ධර්මයක් කියන කාරණාවත් එක්ක කතා කරලා ධර්මයේ තුල ඇත්තක් හම්බ වෙලා තහවුරු වීමක් වෙන්න පුළුවන්. එතකොට එහෙම බලද්දී ධර්මයේ කියන එක යථාර්ථවාදී වීමයි ලෝකේ ඇත්තක් හම්බ වීමයි මනසට කියන්නේ මනසට ඇත්තක් හම්බෙලා කියන්නේ මනස තුලින් තහවුරු වීමයි කියන්නේ ඒ කාරණාවල සන්නසර රොන්නෝගේ ප්‍රශ්නයක් ආවා දවසල කියන්නේ මනසට දැන් සංකාමය කියලා ගන්නකොට ඒක ඇත්තයි කියලා හම්බෙලා තියෙනවා. ධර්මයේ හෙද්දි ඇත්තයි කියලා හම්බෙන්නේ නැහැ. ධර්මයේ හෙද්දි හිතන්න දෙයක් තියෙනවා කියන එකයි හම්බෙන්නේ. සංකල්පයකින් තමයි කරුණු ටිකේ එන්නේ. කරුණු ටිකේ විග්‍රහය ඔක්කොම සම්පින්දණය කරාට පස්සේ එතන ඇත්තක් හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ ආපු සංකල්පය අපිටමකෝ ධර්මයයි සංකල්ප භාවයකින් කියලා ඒ කරුණු ටික. හැබැයි ඒ ඒකේ ලැග ගන්න බෑ. ඒක හිතන දෙකක් තියෙනවා. ඔන්න ඔය විදිහට ධර්මයේ දෙන එක තමයි ලෝකේ අමාරුම කාරණාව. එහෙම නැත්තම් ඇත්තයි කියලා හම්බ වෙනවනේ. දැන් අපිට මොනවා හරි විග්‍රහයක් එනවනේ. අනිත්‍ය කියන්නේ මේකයි, දුක කියන්නේ මේකයි, අනාත්ම කියන්නේ මේකයි කියලා හරි අපිට මොනවා හරි විග්‍රහයක් එක්ක ඇවිදilla ඒක ඉන්න පුළුවන් නම් අහපු ධර්මයේ තුල ධර්මයේ කෘත්‍ය වෙන්නේ නේ. එතකොට ධර්මයේ තුල ධර්මයේ කෘත්‍ය වෙන්න අර ඒ ditthya suppatti vidya කියන අන්න දැනුම තුල ඒ දැනුමේ ලැග ගන්න බැරි බව ඉස්මතු වීම කියන එක. එතකොට නම් ditthya suppatti vidya කියලා කියන්නේ දැන් අපිට ධර්මයක් ගන්න තියෙන්නේ කියන්නේ බෑනේ. එතකොට විමසීම කියන කාරණාව දහමට අනුකූලව ඉස්මතු වෙන්න ඕනේ. කියන්නේ එතන පරියායක් මොන හරි තියෙනවා නම් ඒකට අදාළ විදිහේ කියන්නේ ඒකට ගිහිල්ලා බලන්න ඕනේ කියන කාරණාවක් එක්ක යම් විදිහක් උඩනගින්න ඕනේ. එතකොට සත්තා රුචි අනුසවාකාර පරිවිතක්ක දිට්ටි නිඥානක්කන්ති කියන කාරණාව වලින්ම නේද මේ දිට්ඨිය සුප්පටි විද්දා කියන කාරණාව උඩනගින්නේ. ඒ වගේ දසක් සන්ධාර ජන සුභ ආකාර පරිත්‍යාග දිඨින ජන කඳු බෑ. හැබැයි අර ඒකම ඇත්තයි කියලා ගන්න කෝණේ නැහැ නේ. ඒ කියන්නේ ඒකම ඇත්තයි කියලා ගන්න කෝණේ නොවන විදිහ විග්‍රහය තමයි ධර්මය කියන්නේ. දැන් අර ගතියත් ඒකමනේ. ඒකම ඇත්තයි කියලා ගන්න එකක් නැහැ. එතකොට ඒකම ඇත්තයි කියලා ගන්න විදිහ නොවන විග්‍රහය. ඒ කියන්නේ
නොගෙන ඉන්නවා නෙමෙයි. දැන් අපිට හිතෙන්න පුළුවන් හරි මේක මැත්තයි කියලා නොගෙන ඉන්නවා කියලා. හැබැයි එහෙම ගත්තොත් තියෙන්නේ මේක වැරදි. ඊට වඩා ශේෂ්ඨයි මේක මැත්තයි කියලා ගන්න එක. මේක මැත්තයි කියලා නොගෙන ඉන්නවා කියන එක වඩා ශේෂ්ඨයි. මේක මැත්තයි කියලා මොකද එතනින් ඉඩක් තියෙනවා. නොගෙන හිටියොත් එහෙම ඉඩක් නැහැ එතනින් හරියට ධර්මයට යන්න. ඒතර මේකම ඇත්තයි කියලා නොගෙන ඉඳීම කියන කාරණාව ඒක පුජ්‍යලයකට දාලා කියන්නේ පුජ්‍යලයක් මැදිහත් වෙලා කරන එකක් නෙමෙයි ධර්මයේ ස්වභාවය. එතකොට ඒ ඒක තමයි බාහිර සද්ධර්ම ශ්‍රවණේ කෘත්‍ය වෙන්නේ. අන්න ඒකත් එක්ක එයාට කියන්නේ ඒක හිමම නිරවුල් වුණා නම් එයාගේ උණුසුමනිස්කාර උපදිනවා. ඒ ධර්මයේ කෘත්‍ය දුන්නා නම් මේම ඇත්තයි කියලා ගන්න බැරි වෙන විදියක් එක්කට ඒක හිමම නිරවුල් වීම දෙකියසුප්පට වෙනවා. අන්න එතකොට ඇයි මේක මැත්තයි කියලා ගන්න බෑනේ. කියන්නේ ඒක මැත්තයි කියලා ගන්න බැරි වෙන විදියට බැරි වෙන විදිය සහ හිතන්න දෙයක් නැතිලා තියෙන ඇත්තයි කියලා ගන්න හරි දෙයක් හම්බෙලා. අන්න යෝනිසමනසිකාරය උපදිනවා. එතකොටයි යෝනිසමනසිකාරය උපදිනවා. දසන්නත නම් කරන ස්වરૂප කියන ඒවයි ප්‍රඥප්ති කියන එකයි ගිනීම කියන කාරණාවයි. ඒ කාරණාවල වෙනස්කම මොකක්ද? නම් කරන ස්වરૂපය කියනකොට කියන්නේ කරුණු හැටියට වෙනස් කියනවට වඩා යෙදීමනුව කියන්නේ කෝණනුව නම් කරන ස්වરૂපය කියනකොට කියන්නේ දැන් ඉන්න කාරණාව නම් කරන ස්වરૂපයක්. අර ප්‍රඥප්තිය ගිනීම කියන එක නිකන් මේ ඒ වෙච්ච දේ පිළිබඳව සිදු වෙච්ච විදිය වගේ විග්‍රහ කරන එක. ඒකෙන් දැන් සාමාන්‍ය ලෝකයේ විදිහට නිකන් හිතුවොත් සනද දැන් මේක පොත කියලා පැනවීමකුත් තියෙනවා. කියන්නේ සාමාන්‍යයෙන් දැන් මේක කටින් ගත්ත නිමිත්තක් සංකල්පයක් දැම්මට මේක පැනවීම කියන කාරණා බැලුවොත් සාමාන්‍ය සම්මතයේ පොත කියලා පැනවීමකුත් තියෙනවා. ඒ පැනවීමත් එක්ක ගිනීම කියන කාරණා පොතෙන් පොත නෙවෙයි කියලාත් නෑනේ. ගිනීම කියන එකත් ඒකමයි. එතකොට නම් කරන ස්වરૂපය කියන අපි ඉන්න තැනක ඉඳලා නිකන් හිතන්න බැලුවොත් ඒකත් ලෝකෙ විදිහට බැලුවොත් ඒත් ඉබන් ස්වභාවයක් තියෙන්නේ. එතකොට අර කුක්තිය තුනක් හැටියට යෙදීමක් එක්ක එකම අර්ථය වගේ නිරූපණය වෙනවා වගේ ඒ වගේ අදහස් තියෙනවද? එහෙම ගන්න පුළුවන්. මුතර කෝණ තුනකින් දැන් නම් කරන ස්වરૂපය ඉදිච්ච විදිහ දුන්න විග්‍රහය. එතකොට ඒ කරපු දෙයට කියනවා ප්‍රඥාවත්ය දුන්න කියලා. ඒ කරපු දෙයට කියනවා ගින්න කියලා. ඒක ගිනීම ප්‍රඥප්තිය කියන එක එහෙනම් මේ කියන්නේ ලෝකේ අඥානකම සිදුවන විදිහ වගේ. ඔව්. ඒ වගේ අදහසක්ද? හ්ම්. නාම රූපයක් ඇතුළේ රිංගගෙන ඉන්නවා කියන කාරණාවට ප්‍රඥප්තියක් උනා. ගිනීමක් සිද්ධ වෙනවා.